ඒභාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙහි සුපින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙනෙන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක ධර්මදේශනාමය වැඩසටහන් සමගයි ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනාව සඳහා මහමෙවුනාව භවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. සුපින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සර්වකාලීනයි. අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එක හා සමාන ආකාරයෙන් ගැලපෙනවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි අප ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමින් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. සුපින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම කොතරම් නම් දුර්ලභ කාර්යයක්ද. ඔබ ලක් මාතාවගේ වාසනාවන්ත දරුවෙක් වගේ මේ රටේ ඉපදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇතැම් වෙලාවට ඔබ නිතැතින් බෞද්ධයෙක්, අන්‍යාගමික වෙන්නත් පුළුවන්. නමුත් ඔබට දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් පවිත්‍ර වූ සද්ධර්මය ශ්‍රවණය කරන්න හැකියාවක් තිබෙනවා. ඒ බොහොම දුර්ලභ කාර්යයක්. ඔබට සුගතියටපත් වෙන්නට නොවේසේනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ මූලික පෙරනිමිත්තක් කරගන්නට පුළුවන්. මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාරන සේක්වා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සා. පංචශීලයේ සමාදන් වීමට කියන්නේ මේ විදිහට. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ
සිල්පදේ සමාදන් විමි. මත්පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් විමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සා නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දිනේ මේ පින්වත් හැම දිනාම ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය මේ ලෝකේ පුරා පැතිරීමේ අදහසින් යුක්තව අසිරිමත් දම්සකින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වීම ඉතාම දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේලා සාමාන්‍ය මිනිසු මේ ලෝකේ ඉපදෙනවා වගේ ඉපදෙන්නේ නැහැ. ඒතර කලාතුරකින් තමයි මේ ලෝකේට පහළ වෙන්නේ. ඒතකොට ඒ කලාතුරකින් පහළ වෙන්න හේතුව ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මේ ලෝකේට නිතර පහළ වෙන්නේ නැහැ. එතකොට කලාතුරකින් පහළ වෙන ඒ බුදු කෙනෙකුගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේ මේ ධර්මයේ හැසිරිලා මේ ලෝක සත්වයාට මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ එක රහතන් වහන්සේ කෙනෙක්ගෙන් මිලින්ද කියන රජතුමා අහනවා, ස්වාමීනි, මේ ලෝකයේ යම් කිසි ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයන් ඉන්නවා, එයාලා මේ යහපත් වූ සිහිනයන් දකිනවා, යහපත් සිහිනක් දකිනවා, ඒ වගේම අයහපත් දේවලුත් දකිනවා. ඒ වගේ මේ සිහින හැටියට කලින් දැකපු දේවලුත් දකිනවා, කලින් කවදාවත් දැකලා නැති දේවලුත් දකිනවා, ඒ වගේම කලින් කරන ලද දේවලුත් දකිනවා, ඒ වගේම කලින් කරලා නැතිවලුත් දකිනවා කිව්වා. ඒ වගේම භයජනක දේවලුත් දකිනවා, ඒ වගේම බය නැති ඉතාම ප්‍රසන්න දේවලුත් දකිනවා. එතකොට ඒ වගේම දුර ඈත තියෙනේවත් සිහින විදියට දකිනවා. ඒ වගේ මේ විදියට මේ නොඑක් වර්ණයන් දහස් ගණන් වර්ණයන් වලින් යුත් දේවල් මේ පේනවා සිහින විදියට. ඒ සිහිනවල යම් කිසි දෙයක් තියෙනවද කියලා මේ රහතන් වහන්සේගෙන් අහනවා. එතකොට මේ සිහිනවල තේරුම මොකද්ද කියලා. එතකොට මේ පේන දේවල් තේරුම මොකද්ද කියලා. එතකොට අර නාගසේන කියන මහරහතන් වහන්සේ කියනවා, මහරජතුමනි, මේ ලෝකේ මේ හය ආකාරයකින් සිහින පේනවා කිව්වා. එතකොට හය ආකාරයකට සිහින මිනිසුන්ට පේනවා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා, සමහර වෙලාවට පිත කිපුණයින් පස්සේ ඒකට සිහින පේනවා කියනවා. ඊළඟට සෙම කිපුණයින් පස්සෙත් සිහින පේනවා. ඒ වගේම වාතය කිපුනමුත් සිහින පේනවා කියලා කිව්වා. එතකොට මේ විදිහට සිහිනවල වෙනස්කම් තියෙනවා. ඊළඟට දෙවියන් කරුණු දක්වන්න ඕන වුණාමත් සිහින පේනවා කියලා කිව්වා. ඊළඟට මේ කලින් තමන් කරන සිත, කය, වචනේ මෙහෙවලා කරන ක්‍රියාවලට අනුවත් පේනවා කියලා කිව්වා. ඊළඟට ඉදිරියේදී සිදුවෙන්න තියෙන දේවලුත් පේනවා කියලා කිව්වා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා, ඔය කිව්ව ඒ වගේන් අන්තිම එක, ඒ හයවෙනි එක තමයි ඉදිරියේ අනාගතයේදී වෙන්න තියෙන දේ පේන එක තමයි
ගන්න තියෙන අනිත් දේවල් විශ්වාස කරන්න බෑ කියලා කිව්වා. ඉතින් ඒ මේ වගේ අපේ ජීවිතේ අප හැම කෙනාටම සමහර අයට පේනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත ඒ රහතන් වහන්සේලාගේ කාලේ හිටපු අයගේ ජීවිත ගතයින් පස්සේ අතිශයින්ම ශ්‍රේෂ්ඨය මේ ලෝකයට පහළ වුණා. එතකොට අපි දන්නවා දැන් කොසල් රජතුමා සිහිනයක් දැක්කා. එතකොට ඒ සිහිනේ එක එකව දැක්කා. එතකොට මේ බ්‍රාහ්මණවරු කැඳවලා කිව්වා මොනවාද මේ සිහිනවල අර්ථ කියලා. එතකොට ඒ බ්‍රාහ්මණවරු මේක ඔබතුමාට මහා අපලයක් කියලා මේ යාගයක් කරන්න ලෑස්ති වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියයින් පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල අර්ථය අනාගතයේ මේ වෙන්න තියෙන දෙයක් තමයි මේ ඔබ සිහිනෙන් දැක්කේ කියලා ඒ විදිහට අර්ථ විමසුවා. ඉතින් ඒ වගේම තමයි අපේ බෝසතාණන් වහන්සේත් ඒ වගේ සිහින දැක්කා. එතකොට අද අපි ඉගෙන ගන්නේ ඒ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝසතාණන් වහන්සේ බෝසත් අවදියේ සිටියේදී දැකපු සිහිනයන් ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අඳුන ගන්න ඒ දේවල් බොහෝ උපකාර වෙනවා. එතකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ දවසල වැඩ වාසය කරේ සැවැත් නුවර. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර, ඒ කියන්නේ බෝධිසත්ව කාලයේම පංච මහා සිහිනයක් පහළ වුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සිහිනයක් දැක්කේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් බෝසතාණන් වහන්සේව සිටිද්දී. එතකොට ඒ සිහින ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි, ඒ තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙරම අනබි සම්බුද්ධ වූ බෝධිසත්ව වූයේම මේ මහා පෘථුවිය මහා සයනයක් විදිහට දැක්කා. එතකොට පළවෙනි සිහිනේ තමයි මේ සයනයක් විදිහට මේ මහා පෘථුවිය දැක්කා. එතකොට හොඳට මතක තියාගන්න පළවෙනි එක මොකද්ද? ඒ බෝසතාණන් වහන්සේට සිහිනෙන් පේනවා මේ මහා පෘථුවියම සයනයක් විදිහට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයම් මහා පඨවි මහා සයනං අහෝසි, මේ මහා පෘථුවිය මහා සයනයක් බවට පත් වුණා. ඊළඟට හිමවා පබ්බත රාජා බිම්බෝහතං අහෝසි, එතකොට මේ හිමාල පර්වත රාජයා කොට්ටේ විදියට තමයි හීනෙන් පෙනුනේ. එතකොට මේ මහා පෘථුවියේ කොට්ටේ විදියට මොකද්ද පෙනුනේ? හිමාල පර්වත රාජයා. එතකොට විශාල පර්වත රාජයෙක් කොට්ටේ විදියට තමයි පෙනුනේ. පුරත්තිමේ සමුද්දේ වාමෝ හත්තෝ ඕහිතෝ අහෝසි, එතකොට උතුරු දිශාවේ පූර්ව දිශාවේ සයුර ඉක්මවා පිහිටියා වම්මත. එතකොට වම්මත උතුරු දිශාවේ තමයි පිහිටියේ. ඊළඟට පච්චිමේ සමුද්දේ දකුණෝ හතෝ හිතෝ අහෝසි, එතකොට දකුණු හස්තය දකුණු අත බටහිර දිශාව සයුර ඉක්මවා පිහිටියා. ඊළඟට දක්ෂිණේ සමුද්දේ උභෝපාදා ඕහිතෝ අහෝසි, එතකොට පාදයන් ඒ බෝසතාණන් වහන්සේගේ පායුග දකුණු සයුර ඉක්මවා පිහිටියා. එතකොට පළවෙනි හීනේ තමයි ඒ බෝසතාණන් වහන්සේ ওই විදියට දැක්කේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන පෙර අනබි සම්බුද්ධව සිටිද්දී මෙන්න මේ පළවෙනි පළමු සිහිනය බෝසතාණන් වහන්සේට පහළ වුණා. ඊළඟට දේශනා කරනවා, මහණෙනි, තවද ඒ තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙරම අනබි සම්බුද්ධ වූ බෝධිසත්වයන් වහන්සේට තිරියානාම තින ජාති නාභියා උග්ගන්ත්වා අහං ආහච්ච ටිතා හෝසි, ඒ බෝසතාණන් වහන්සේ හීනෙන් දැක්කා. ඒ හීනයක් පහළ වුණා. තිරිය නම් වූ තෘණ වර්ගය තමන්ගේ නාභියෙන් මතුව උඩට ඇවිල්ලා ඉවර වෙලා නැගී ගොස් අහස් තලයට වැදිලා සුවිශාලව පැතිර ගියා. එතකොට ඒ කාරණේදී මොකද්ද කිව්වේ? බෝසතාණන් වහන්සේ හීනෙන් දැක්කා තමන්ගේ නාභියෙන් මේ තිරියා කියන තුන වර්ගය උඩට මතුවෙලා ඇවිල්ලා අහස් තලයේ පුරාම පැතිරලා යනවා දැක්කා. ඒ සිහිනය තමයි දෙවෙනි සිහිනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙරම අනබි සම්බුද්ධත්ව වූ බෝධිසත්වයන් වහන්සේට සේතා කිමි කන්න සීසාපාදේ උස්සකීත්වා යාව ජානු මණ්ඩලම් පටිච්චාදීත.
එතකොට ඒ බෝසතාණන් වහන්සේට පෙනුණා අනබි සම්බුද්ධත්ව සිටිද්දී කළු හිස් ඇති සුදු පහ ඇති පණුව. කළු හිස් තියෙන සුදු පහට ඇති පණුව පාදයේ දෙපසින් නැගී ධන හිසතෙක් පිරිවසා සිටියා. එතකොට මේ පණුව ධන හිසතෙක්ම ඔළුව කළු ඒ වගේම ඇඟ සුදු පණුව ධන හිසතෙක්ම වසා සිටියා. මහණෙනි, ඒ තථාගතයන් වහන්සේට සම්බුද්ධත්වයට පෙරම අනමි සම්බුද්ධත්ව වූ බෝධිසත්වයන් වහන්සේට මෙන්න මේ තුන්වෙනි මහා සීනේ පහළ වුණා කියනවා. ඊළඟට බෝසතාණන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙර දැක්කා චත්තාරෝ සකුණා නානා වන්නා චතුයි දිසා යාගන්ත්වා පාදමූලේ නිපතිත්වා සබ්බසේතා සම්පජ්ජින්සුන්. ඒ බෝසතාණන් වහන්සේ සිහිනෙන් දැක්කා ඒ සතර දිසාවෙන්ම සම්බුද්ධත්වයට පෙර දැක්කා බෝධිසත්වයන් වහන්සේ නානා පැහැයෙන් යුක්ත වූ පක්ෂීවුන් හතර දෙනෙක් සිව් දිසාවෙන් ඇවිල්ලා පියාඹගෙන ඇවිල්ලා පාමුල වැතිර සියල්ලෝම සුදු පහයට පත් වුණා. එතකොට හතර පැත්තෙන් ආවේ පාට පාට කුරුල්ලෝ. එතකොට ඒ පාට පාට පක්ෂීන් හතර දෙනෙක් ඇවිල්ලා බෝසතාණන් වහන්සේ දැක්කා ඒ සිව් දිසාවෙන් ආපු ඒ පක්ෂීන් හතර දෙනා පාමුලට ඇවිල්ලා සියල්ලෝම සුදු පහයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙර අනබි සම්බුද්ධත්ව වූ බෝධිසත්වයන් වහන්සේට මෙන්න මේ සිව්වෙනි මහා සිහිනය පහළ වුණා කියලා කිව්වා. දැන් අපි කීයක් ඉගෙන ගත්තද? හතරක් ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි මේ මහා පෘථිවියේ සයනයක් විදියට බෝසතාණන් වහන්සේ දැක්කා. දෙවෙනි එක තමයි ඒ බෝසතාණන් වහන්සේට පෙනුණා අර තමන්ගේ නාභියෙන් මේ තිරියා කියන තෘණ ජාතිය උඩට ඇවිල්ලා අහස් තලයේම පැතිරිලා ගියා. තුන්වෙනි එක තමයි කළු හිස් තියෙන සුදු පැහැති පණුව තමන්ගේ මේ ධන හිසක් දක්වාම පිරි පැතිරි ඉන්නවා දැක්කා. ඊළඟට හතරවෙනි එක මොකද්ද දැක්කේ? ඒ බෝසතාණන් වහන්සේ දැක්ක හතර දිසාවෙන් පාට වර්ග හතරකින් යුක්ත පක්ෂීන් හතර දෙනෙක් පියාඹගෙන ඇවිල්ලා තමන්ගේ පාද මූලයට ඇවිල්ලා සුදු පැහැයට හැරුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ සම්බුද්ධත්වයට පෙරම අනබි සම්බුද්ධත්ව වූයේම බෝධිසත්වයන් වහන්සේට මහතෝ මීල්ල පබතස්ස උපරූ පරිච්ඡංකමති අලිප්පමානෝ මීල්ලේන. ඒ තථාගතයන් වහන්සේ දැක්කා ඒ සම්බුද්ධත්වයට පෙර ඒ බෝසතාණන් වහන්සේ අසූචි පර්වතයක් මුදුනේ අසූචි නොතැරෙවෙමින් සක්මන් කරනවා. ඊළඟ එක මොකද්ද? මහා අසූචි පර්වතයක් තියෙනවා. ඒ අසූචි පර්වතේ අසූචි ගෑවෙන්නේ නැතුව සක්මන් කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට ඒ සිහිනයන් ගැන ওই සිහින ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ හැම එකටම අර්ථයක් තියෙනවා. එතකොට දැන් ওই ටික සාමාන්‍ය කෙනෙක්ට කිව්වොත් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරුම් ගන්න බෑ. හැබැයි බෝසතාණන් වහන්සේ බලන්න සාරා සංකේ කල්ප ලක්ෂය පෙරුම් දම් පුරාගෙන සම්බුද්ධත්වයේ පිනිස එකම ඉලක්කයකට කල්ප ගාණක් ආපු උත්තමයන් වහන්සේ කෙනෙක්. එතකොට අපි දන්නවා ඒ බෝසතාණන් වහන්සේ දා අම්මව මේ අම්මත් එක්ක මුහුදේ වෙළඳාමේ ගියා. එතකොට වෙළඳාමේ යද්දී මුහුදේදී නැව මුහුදුමත් වුණාට පස්සේ අනිත් අය ඔක්කොම ගිලුණා. හැබැයි මේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මේ නිකම්ම මැරිලා යනවට වැඩිය මේක වීරිය කරලා මේ තමන්ගේ මෑණියන්වත් කොහොම හරි ගොඩ බිමක් කරා එකගෙන යන්න ඕනේ කියලා. එතකොට දැන් ගොඩ බිමක් පේනවද? ගොඩ බිමක් පේන්නේ නැහැ. එතකොට බෝසතාණන් වහන්සේට කොච්චර වීරියද කියන්නේ දවස් එක රැය කෙලියෙන එකමුත් අම්මව කරේ තියාගෙන පිහිනුවා. ඊළඟට දෙවෙනි දවසෙත් පිරුවා. තුන්වෙනි දවසෙත් පිහිනුවා. මේ විදිහට දවස් 7ක් එක දිගට මහා සයුරි පිහිනුවා. එතකොට සක්දේවිඳු දැක්කා මහා පින්වන්ත පුරුෂයෙක් මේ තමන්ගේ අම්මව ගොඩ බිමක් පේන්නෙත් නැතුව අම්මව බේරගන්න මේකේ වීරිය කරන ආකාරය. ඉතින් සක්දේවිඳු ගොඩ බිමකට දේවානුභාවයෙන් කැඳවලා ඒ සක්දේවිඳු කියා සිටියා
මහාවීරයාණන් වහන්ස උබවැනි මහාවීරය තියෙන අයට පුළුවන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලබා ගන්න කියලා. එතකොට මේ සම්බුද්ධත්වයේ පිණිස කවුද ඉස්සෙල්ලාම ආරාධනා කරේ? දෙවියන් තමයි ඉස්සෙල්ලාම ආරාධනා කරේ. එතකොට එදා ඒ ආරම්භ කරපු එක කල්ප ගානක් ඒ ඉලක්කයේ වෙනුවෙන් පෙරුම්දම් පුරාගෙන සම්බුද්ධත්වයේ පිණිස ආවා. ඉතින් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් තමයි ඔය සිහින දැක්කේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් හේකින් තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙරම අනබි සම්බුද්ධත්ව වූ බෝධිසත්වයන්ට මෙන්න මේ මහා පෘථුවිය මොකක් විදිහටද දැක්කේ? මහා සයනයක් විදියට. එතකොට මේ මහා සයනයක් විදියට දැක්කා. ඊළඟට හිමාල පර්වත රාජයා මොකක් හැටියට දැක්කේ? කොට්ටෙති කොට්ටෙට හිස තියාගෙන ඉන්න විදියට දැක්කේ. ඊළඟට තමන්ගේ වම් මත එහා පැත්තේ මුහුදු කෙරළේ, දකුණු මත අනිත් පැත්තේ. ඊළඟට පාදයේ තිබ්බේ මේ දකුණු පැත්තේ මහා සාගරයේ පිහිටලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේ තථාගත මහණෙනි, තථාගතයන් භික්කවේ අරහතා සම්මා සම්බුද්දේන අනුත්තර සම්මා සම්බෝධි අභිසම්බුද්ධා තස්සා අභිසම්බෝධාය අයම් පඨමෝ මහා සුපිනෝ පාතුරෝසි. එතකොට මේ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන ලද්දේද ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ පළමුවැනි මහා ස්වප්නේ පහළ වුණා. එතකොට බෝසතාණන් වහන්සේට මේක සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම දන්නවා අනිවාර්යයෙන්ම තථාගත මේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඒකට හේතුව මොකද්ද? ඒ බෝසතාණන් වහන්සේ දැක්කා මේ මහා පෘථුවියේ සයනයක් විදියට තියලා, මේ විදියට මේ සිහිනේ දැක්කයින් පස්සේ බෝසතාණන් වහන්සේ දැනගත්තා ඒකාන්තේම තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ වූ ඒ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරනවා කියලා දන්නවා. එතකොට ඒකෙන් පළවෙනි එකෙන් මොකද්ද සිහි කරන්නේ? සම්මා සම්බුද්ධත්වයට පත්වීම ගැන. එතකොට පින්වත්නි, ඒ සම්මා සම්බුද්ධත්වය කියන්නේ හරි අසිරිමත් දෙයක්. දැන් එතකොට දැන් අපි මේ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා ඊළඟට මේ එක එක දේවල් ඉගෙන ගන්න යන්නේ අපේ දැනුම ඇති කරගන්න. එතකොට බෝසතාණන් වහන්සේ එදා බෝධි මූලයේදී දසමාර සේනාව පරාජය කරමින් ඒ වජිරාසනයේ මත වැඩ ඉඳිමින් ඒ ලෝකයේ කිසිම කෙනෙකුට නැවත නැගිටවන්න බැරි වජ්‍රමය අදිෂ්ඨානයෙන් යුක්තව ඒ ආසනයේ වැඩ හිටියා. එතකොට ඒ දසමාර සේනාව පරාජය කරලා බෝසතාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් සමාධිය දියුණු කරලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා. එතකොට ඒ සම්මා සම්බුද්ධත්වය සමග ඒ බෝසතාණන් වහන්සේ ලෝකයේ අග්‍ර කෙනා බවට පත් වුණා. එතකොට අනුත්තරත්වයට පත් වුණා. අනුත්තර වූ භාවයට ඒකින් පත් වුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ බැලුවා මේ බුදුරජාණන් වහන්සේට වඩා තමන්ගේ ගුරු තනතුරේලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එතකොට තමන්ට වඩා ගුණයන්ගෙන් වැඩි කෙනෙක් මේ මිනිසයන් අතර, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ආදී යම්තාක් සත්වයන් නැද්ද? ඒ කිසිම ලෝකයක බුදුරජාණන් වහන්සේට වඩා අනුත්තර කෙනෙක් හොයාගන්න හිටියද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා, බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උතුම් අවබෝධයට පත්වීච්ච බුදුරජාණන් වහන්සේ අන් අයගේ අවබෝධය පිණිස දහම් දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට අවබෝධය නැතුව අනිත් අයට අවබෝධය දුන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තමයි අනිත් අයට අවබෝධය පිණිස ධර්මයේ දේශනා කරේ. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. එතකොට දමණයට පත් වුණ බුදුරජාණන් වහන්සේ අන් අයගේ දමණය වීම පිණිස ධර්මයේ දේශනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දමණයට පත් වෙලා හිටියේ. එතකොට ඊළඟට සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. සාන්ත භාවයට, කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් සාන්ත භාවයට පත් වෙලා අනිත් අයගේ කෙලෙස් සංසිඳ වීම පිණිස ධර්මයේ දේශනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා රාග දේශ මොහවලින් මුලා වෙච්ච සත්වයා ඒ සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා සාන්ත භාවයට පත් වුණා. එතකොට ඒ සාන්ත මුනිවරු බවට පත් වුණේ කාගේ ශ්‍රාවකයෝද?
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එදවට තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මේ සසරින් එතරට වැඩිය බුදුරජාණන් වහන්සේ අනිත් අයට සසරින් එතරවීම පිණිස තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවන් පෑමට පත් වුණ බුදුරජාණන් වහන්සේ අනිත් අයට පිරිනිවන් පෑම පිණිස තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ලෝකයේ මේ වගේ ධර්මයක් කියන ලෝකයේ වෙන ශාස්ත්‍රුන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණමයි පහළ වෙන්නේ. ඊළඟට පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ එතකොට පළවෙනි සිහිනෙන් දැක්කේ මොකද්ද? මේ පෘථුවිය සයනයක් විදියට දැකලා ඒ සිහිනෙන් අර්ථවත් කරේ මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එක තමයි ඒකින් සිහිපත් වුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි සිහිනේ මොකද්ද? ඒ බුදුරජාණන් බෝසතාණන් වහන්සේ දැක්කා තමන්ගේ නාභියෙන් තිරියා කියන තෘණ ජාතිය උඩට ඇවිල්ලා මේ අහස් කුස පැතිරිලා ගියා. ඊළඟට ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තථාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්දේන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අභිසම්බුද්ධිත්වා යාව දේව මනුස්සේහි සුප්පකාසිතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒකෙන් බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන යම්තාක් නුවණැති දෙවි මිනිසුන් අතර මැනවින් ප්‍රකාශයට පත් කරන ලද්දේ වේද? අනේ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මෙන්න මේ දෙවැනි මහා ස්වප්නය දැක්කා කියලා දේශනා කරනවා. එතකොට ඒකෙන් මොකද්ද දේශනා කරන්නේ? අර තිරියා කියන තෘණ ජාතිය ඇවිල්ලා අහස් කුස පැතිරිලා ගියා වගේ ඒ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ කරගෙන යම්තාක් නුවණැති දෙවි මිනිසුන් නැද්ද? ඒ මිනිසුන්ට මැනවින් ප්‍රකාශ කරා. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ මොකටද? මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා හරියට මෙතර බය සහිතයි. එතකොට මෙතරින් එතර වෙන්න තියෙන පහුර වගේ කියලා දේශනා කරා මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යම් කෙනෙක් මේ ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕන නම් දැන් අපේ ජීවිතේ පුරාවට ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම, ශෝක වැළපීම්, දුක් දුන්නා සුසුම් හෙලීම් කියන මේ හැම දෙයක්ම තියෙනවා. දැන් මේ ලෝකයේ කෙනෙක් හැමදාම සතුටින් ඉඳ හිටියට ඉන්න බෑ. ඒකට හේතුව මොකද්ද? මේ ලෝකයේ සකස් වෙලා තියෙන ජාති ජරා මරණ කියන මේ ධර්මතාවයන්ට යටත්ව. එතකොට ඉපදීච්ච කෙනා ජාතිපච්චය ජරා මරණං, ඉපදීච්ච කෙනා අනිවාර්යයෙන්ම ජරා මරණ කරා යනවාමයි. දැන් කවුරු හරි කෙනෙක් හැමදාම කැමති තරුණ විදියට ඉන්න. හැබැයි ඒ කාටවත් හැමදාම තරුණ විදියට ඉන්න පුළුවන්ද? බෑ. එහෙම කැමති දේ ලබන්න පුළුවන් නම් අද මේ ලෝකයේ වයසකයි ඉඳීද කවුරුත්? නෑ. හැම කෙනාම කැමති තරුණ විදියට ඉන්න. හැබැයි ඒක ලෝකයේ කිසිම කෙනෙකුට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? බෑ. ඉපදිච්ච කෙනා අනිවාර්යයෙන්ම වයසට යනවා, ලෙඩ වෙනවා, ඒ ධර්මතාවයට යටත් වෙනවා. එතකොට ඒ සෑම දුකක්ම දැන් අපි කවුරුත් කැමති නෑ වයසට යනවට, ලෙඩ වෙනවට, මැරෙනවට. එතකොට ඒ ස්වභාවයේ ඉක්මවලා යන්න බුදුරජාණන් වහන්සේ නිවැරදිම මාර්ගය හොයාගත්තා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒකේ තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. එතකොට ඒ සීල, සමාධි, ප්‍රඥා හරියටම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම පුරුදු කරොත් එහෙම ඒ අයට මේ සියලු දුක්වලින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවියන්ට, මිනිසුන්ට දේශනා කරා. එතකොට දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු මේ දුකෙන් නිදහස් වෙන්න කැමති නම් එයාලටත් ඒ බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සරණ යන්න වෙනවා. ඊළඟට ඒ බ්‍රහ්මයන් ආදී ඒ දෙවි බඹුන් හැම කෙනාම නුවණැති, හැම කෙනාම බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ විදියට සරණ ගිහිල්ලා ඒ ධර්මයේ හැසිරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා දවසක් ජනවසභ කියන දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දිව්‍ය ලෝක විස්තරය කියනවා. එතකොට සක්දේවිඳු ප්‍රධාන ඒ දිව්‍ය පිරිස මේ දිව්‍ය සභාවේ වට වෙලා ඉන්න අපෝය දවසට. එතකොට උතුරු දිසාවෙන් සනං කුමාර කියන බ්‍රහ්ම රාජයා ඇවිල්ලා මේ දිව්‍ය පිරිසට මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් අපේ ඒ
තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ විදියටයි සතර සතිපට්ඨානය, මෙන්න මේ විදියටයි සතර ඉරිදිපාද, මෙන්න මේ විදියටයි සප්ත බොජ්ජංග වඩන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා තමයි දෙවියන්ට අනුශාසනා කරන්නේ. එහෙනම් දෙවියන් මිනිසුන් හැම කෙනාම නුවණ තියෙන අයට සරණ යන්න තියෙන ශාස්ත්‍රූන් වහන්සේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ දෙවි මිනිස් ප්‍රජාව තුළම තථාගතයන් වහන්සේ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරපු කියන දේශනා කරනවා කියන අර්ථයෙන් තමයි බෝසතාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම අනවි සම්බුද්ධත්ව සිටිද්දීම තමන්ගේ නාභියෙන් තිරියා කියන තෘණ ජාතිය උඩට ඇවිල්ලා මේ අහස් කුස පැතිරලා යන සිහිනේ දැක්කේ. එතකොට බලන්න ඒ බෝසතාණන් වහන්සේට ඒ කලින්ම ඒ බෝසතාණන් වහන්සේට දැක ගන්න ලැබුණා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ දෙවි මිනිස් ප්‍රජාවට දේශනා කරන ඒ ආකාරයේ පෙරනිමිත්තක් විදියට පෙන්වනා. ඊළඟට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේට දැක ගන්න ලැබුණා ඒ තමන්ගේ ඒ පාදයෙන් ඒ කළු හිස තියෙන සුදු පැහැ ඇති පණුව පාදයෙන් දෙපසින් නැගී ඇවිල්ලා ධන හිසතෙක් පිරී ඉන්නව දැක්කා. එතකොට ඒ බෝසතාණන් වහන්සේට ඒ විදිහට ඒ සිහිනේ දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බහුභික්කවේ ගිහි ඕදාත වසතා තථාගතං පානුපේතං සරණං ගතා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බොහෝ සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගත වුණා. ඒකෙන් මොකද්ද අර්ථවත් කරේ? අර පණුව කළු කෙස් කළු හිස තියෙන සුදු පැහැති පණුව තමන්ගේ පාදයෙන් පාදයේ ධන හිසතෙක් පිරි පැවතිනවා දැක්කා. ඒකේ අර්ථය මොකද්ද? බොහෝ සුදුවත් හඳින ගිහි අය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා දිවිහිමියෙන්ම සරණ ගියා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේ හරි කියන එක විශ්වාස කරන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ශ්‍රද්ධාවේ ආකාර දෙකක් තියෙනවා කිව්වා. එකක් තියෙනවා කිව්වා ඒකට මුලක් නැහැ කිව්වා. අමූලික ශ්‍රද්ධාව. එතකොට දැන් මේ අපි හිතමු කෙනෙක් ඉන්නවා, දැන් එයාට මොකක් හරි රස්සාවක් හරි නැත්නම් තමන්ගේ ජීවිතයේ එක ලෙඩක් හැදිලා මොකක් හරි බෝධි පූජාවක් හරි මොකක් හරි තියෙනවා. එතකොට ඒක තිබ්බට ඒක හොඳ වෙන්නේ නැහැ. එතකොට එයා කල්පනා කරනවා මේක කිසි වැඩක් නැහැ. එතකොට දැන් එතන ඒකේ ශ්‍රද්ධාව වෙනස් වෙන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාරවති ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. එතකොට ඒක මුල් සහිත ඒක මේ පොළවේ හිටවපු ගල් ටැඹක් වගේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇති කරගන්න කිව්වා. එතකොට වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇති කරගන්න නම් අපි හොඳට ඒ බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ඕන. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න ඕන. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ වදාලේ මොන ධර්මයක්ද කියලා දැනගන්න ඕන. එතකොට පින්වත්නි දැන් අද කාලේ වගේ නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන කල්යාණ කීර්තිරාවය පැතිරෙනවා. යම් කිසි ගමකට හරි කොහෙට හරි වඩිනකොට බුදුරජාණන් වහන්සේ ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. මේ ශාක්‍ය කුලයෙන් නික්මිච්ච මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අරහං වනසේක, රාගදේශ මොහ නැතිසේක කියලා. ඊළඟට සම්මා සම්බුද්ධ වෙනසේක, ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්සේක. ඊළඟට විද්‍යාචරණ සම්පන්න වෙනසේක, අවබෝධයට අනුවම ජීවිතය ගත කරන කෙනෙක් කියනවා. ඊළඟට සුගත වෙනසේක, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා නිවනට වැඩිය කෙනෙක්. ලෝකවිදූ වෙනසේක, මේ සියලු ලෝකයන් අවබෝධ කරපු කෙනෙක්. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්මසාරති, මේ අකීකරු දෙවි මිනිසුන් දමනය කරන කෙනෙක්. සත්තාදේව මනුස්සානන්, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්. ඊළඟට මේ අවබෝධ කරගත්ත ධර්මයේ අනිත් අයට අවබෝධ කරවන කෙනෙක්. ඊළඟට මේ ලෝකයේ සියලු ගුණයන් දරාගෙන වැඩ සිටින තරම් වාග්යවන්ත කෙනෙක් කියලා මේ විදියට කීර්තිරාවය පැතිරෙනවා. ඊළඟට ඒ බෝසතාණන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, ඒ වගේම අවසානයත් සුන්දරයි, මේ පිරිසිදු නිවන් මඟ දේශනා කරන්නේ කියලා. එහෙනම් අපිත් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕන කියලා මේ විදියට මහා ගෝසාවක් පැතිරලා ගිහිල්ලා යම් ගමකට යනකොට බුදුරජාණන් වහන්සේ ඒ ගමේම ඉන්න පිරිස එනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ හැම කෙනාම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තියෙන ඕන එක බැමිණියක් ඉන්නවා. ඒ බැමිණිය හරි ශ්‍රද්ධාවන්තයි.
එතකොට මේ බැමිණිය බුදුරජාණන් මේ වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. දවසක් කුඹුරට යද්දී පය පැටලිලා වැටෙන්න ගියා. එතකොට එක සැරේම මතක් වුණා ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා තමයි කිව්වේ. දැන් අද කාලේ නම් වෙන වෙන දේවල්නේ මතක් වෙන්නේ. හැබැයි මේ උපාසිකාවට මතක් වුණේ බුදුරජාණන් වහන්සේව සිහි වුණා. එතකොට අර උපාස මේ බ්‍රාහ්මණයාට හරි කේන්ති ගියා විවාහ වෙලා ඉන්න. මේ හිස මුඩු කරගත්ත මේ ශ්‍රමණියව මොකද සිහි කරන්නේ කියලා දැන් බැන්නා. මං ඒ ශ්‍රමණයන්ට මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ට මං මේ හොඳේ වගේ දෙකක් කියලා දෙන්නම්කෝ කියලා දැන් මෙයා යන්න ලෑස්ති වුණා. එතකොට අර බැමිණී කියනවා ඔබ යන්නක ඔබට යහපතක් වේවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට මේ බණින්න කියලා හිතාගෙන යන්නේ. ගිහිල්ලා ඉවරලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ බණිනවා. බැන්නයින් පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬ වැඩ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ බැනලා ඉවරුණයින් පස්සේ අන්තිමේට කියනවා බ්‍රාහ්මණය ඔබේ නිවසට කවුරු හරි ආවොත් එහෙම ඔබ ඒ අයට කෑම වලින් අනුග්‍රහ කරනව නේද කියලා අහනවා. එතකොට එහෙමයි භාග්‍යතුනාත් කියනවා. එතකොට ඒ අය ඒවා අනුභව කරේ නැත්තම් මොකද කරන්නේ කියලා අහනවා. එතකොට ඉතින් අපි ඒවා අනුභව කරනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයට කියනවා එහෙනම් බ්‍රාහ්මණේ ඔබ වපුරපු ඔබම අනුභව කරගන්න කිව්වා. එතකොට ඒවා මම බාරගන්නේ නැහැ කියලා කිව්වා. එතකොට දැන් මෙයාට ඒ වෙලාවේ ප්‍රඥාව දියුණු වෙලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එයා දිවි හිමීම සරණ ගියා. එතකොට ඒ සමාජයේ හිටපු නරක අය පවා බොහෝ යහපත් පැත්තට ආවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හොරු දෙන්නේ කිරියා. ජේතවනාරාමයට යනවා හැමදාම මිනිස්සු බණ අහන්න යද්දි ගිහිල්ලා ඉවරලා දැන් මිනිස්සු බණ අහා ඉන්න ගමන් මේ සල්ලි පසුම්බි අරගෙන හිමීට එනවා. ඉතින් ඔහොම දැන් දවසක් ගිහිල්ලා එක්කෙනෙක් ඔහොම මේ හොරකම් කරන්න ගියයින් පස්සේ එයාට මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ ඇහුණා. ඇහුණයින් පස්සේ මෙයා කල්පනා කරා මං එහෙනම් ආයේ මේ හොරකම් කරන්නේ නැහැ කියලා. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වෙලා එයා හොරකම අතහැරලා ආවා ගෙදර. එතකොට මේ වගේ මේ අයහපත් අය යහපත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අවස්ථා තියෙනවා දැන් රහතන් වහන්සේලා සමහර කැලෑවල වාසය කරනවා. එතකොට ඒ රහතන් වහන්සේලා සමහරට අර සංකීච්ච මහරහතන් වහන්සේ බිලි දෙන්න අරන් යනවා. එතකොට ඒ බිලි දෙන්න අරන් ගියයින් පස්සේ බිලි පූජාවට ඒ හොරු මේ හරියට පුදුම වුණා කොහොමද මේ පොඩි කෙනෙක් මේ වගේ සාන්ත සිතින් ඉන්නේ කියලා. එතකොට ඇයි අර බුදුරජාණන් වහන්සේ සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. එතකොට සාන්ත බවට පත් වෙලා අන් අයගේ සාන්ත භාවය පිණිස ධර්මයේ දේශනා කරේ. එතකොට අර පොඩි අවුරුදු 7 රහතන් වහන්සේ සාන්ත සිතින් වාසය කරනවා. එතකොට හොරු ඇහුවා ශ්‍රමණයන් වහන්සේ හරි පුදුමයි ඔබ වහන්සේ කොහොමද ඔය ඉන්නේ කියලා. මෙතෙන්ට අපි මහා ධනවත් අය සල්ලිකාරයෝ එක්කන් එනවා ජීවිතේ ඉල්ලලා අඬනවා කිව්වා. හැබැයි ඔබ වහන්සේ හරි පුදුමයි සතුට සිතින් ඉන්නවා කොහොමද කියලා ඇහුවා. එතකොට කිව්වා මේ මට මේ මරණය කියන එක හොඳ වෙච්ච රෝගයක් කියනවා. සනීප වෙච්ච ලෙඩක් කිව්වා. එතකොට මේ වගේ මේ ධර්මයේ කියද්දී හොරු ඔක්කොම වැඳ වැටුණා. සමාව ඇරගෙන ඒ ඔක්කොම ඒ ජීවිතයෙන් මිදිලා පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණා. එතකොට බලන්න මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වීම නිසා මේ අයහපත්ව වාසය කරන අයට තමන්ගේ ජීවිතේ යහපත් විදියට ගත කළා පරලොවත් යහපත් වෙන ආකාරයට තමන්ගේ ජීවිතේ ගත කරන්න ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර හිටියද කියන්නේ ශ්‍රාවකයෝ සවැත් නුවර හිටිය කියන කෝටි 7ක්. එතකොට පහමාරක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමතැනම විසිරි පැතිරි හිටියා. එතකොට මේක බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට කලින්ම මේ සිහිනෙන් දැනගත්තා. මොකක්ද ඒ සිහිනේ හැටියට තිබ්බේ? කළු හිස තියෙන සුදු පැහැ ඇති පණුව තමන්ගේ ධන හිසතෙක් නැගී සිටිනව බෝසතාණන් වහන්සේ දැක්කා. ඒක තමයි ඊළඟ සිහිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් හේකින් තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙරම අනබි සම්බුද්ධතු බෝධිසත්වයන් වහන්සේට දැක්කා සිහිනයක්. නානා පැහැයෙන් යුක්ත පක්ෂීන් 4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද උනේ? තමන්ගේ පාදයන් ළඟට ඇවිල්ලා සුදු පැහැ වෙලා ඉන්නවා දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා චත්තාරෝමේ භික්කවේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සූද්‍රා. මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වර්ණය 4ක් තියෙනවා කියනවා. ශාස්ත්‍රීය වර්ණය, ඊළඟට බ්‍රාහ්මණ, වෛශ්‍රීය, ශුද්ධ. එතකොට ශාස්ත්‍රීය කියලා කියන්නේ රාජ පරම්පරාවේ පිරිස. ඊළඟට බ්‍රාහ්මණයන්, ඊළඟට වෙළඳ කොලේ අය, ඊළඟට
සුද්‍රය මෙන්න මේ වර්ණයන් ඔවුන් තේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ අගාරස්මා අනගාරියම් පබ්බජිත්වා අනුත්තරං විමුත්තින් සච්චිකරොන්ති. එතකොට ඒ අය අර හැම වර්ණයකම අය ඒ ගිහි ගෙයින් නික්මිලා තථාගතයන් වහන්සේ විසින් ප්‍රවදිත ධර්ම විනයේ පැවිදි වෙලා අනුත්තර වූ අරහත් ඵල විමුක්තිය සාස්ථාත් කරනවා. අන්න ඒක ඒ සිහිනෙන් දැක්කා. එතකොට ඒ සිහිනේ මොකද්ද? අර පක්ෂීන් හතර දෙනෙක් ඇවිල්ලා බෝසතාණන් වහන්සේගේ පාදමූලයට ඇවිල්ලා සුදු පැහැ හැරුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ වර්ණ හතරක් තියෙනවා කිව්වා. වර්ණ හතර මොකද්ද? ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍රීය, ශූද්‍ර. එතකොට දැන් මේ වර්ණවල අය දැන් බ්‍රාහ්මණයෝ ඒ කාලේ ඒ සමාජයේ පාලනය කරගෙන හිටපු අය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවයින් පස්සේ ඒ අය ඒ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. එතකොට දැන් සමහර අවස්ථාවල තියෙනවා අර මහා කපින කියන රජතුමා වීදි සංචාරය යනවා. යද්දී වෙළඳ කණ්ඩායමක් එනවා ඇමතිවරුත් එක්ක යද්දී. එතකොට ඒ රජතුමා අහනවා මේ පින්වත්නි ඔබ කොහේ ඉඳලා දෙන්නේ කියනවා. එතකොට කියනවා අපි මේ අසවල් දිහා ඉඳලා එන්නේ. එහෙ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද කියලා අහනවා. එතකොට අර වෙළඳ පිරිස කියනවා රජතුමනි අපි ඉන්න මේ රාජධානියේ තමයි ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. එතකොට මේ රජතුමාගේ මේ මවිල් කෙලින් වෙනවා, ලොමු දැහැගැන්නෙනවා ඒ බුද්ධ කියන නම ඇසීම සමග. එතකොට තව මොනවද තියෙන්නේ කියලා අහනවා. එතකොට ওই විදිහට ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන කියනවා. එතකොට මේ රජතුමා කල්පනා කරනවා මම මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඉන්න කාලේ මේ රජසැප හීන වූ මේ කාම සම්පත් විඳ විඳ ඉන්න එක හිස් දෙයක් කියලා එවෙලෙම ඇමතිවරුන්ට කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මම දැම්ම ඒ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිෙන්න යනවා කියලා. එතකොට ඒ ඇමතිවරු 500ක් කියන ඔබතුමත් යනවා නම් අපිත් එනවා කියලා ඇමතිවරුත් 500 දෙනා මෙනවා. එතකොට බලන්න පින්වත්නි දැන් අද කාලේ අපිට එහෙම දෙයක් හිතාගන්නව පුළුවන්ද? අපිට එහෙම දෙයක් හිතාගන්නවත් බෑ. නමුත් ඒ කාලේ මිනිස්සු තුල තිබිච්ච කොච්චර මේ ප්‍රඥාව, ඒ වගේම පින්බලය කියන්නේ ඒ හැම දෙයක්ම අතහැරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා විරාගී සිතින් වාසය කරා. සියලු දුකින් නිදහස් වුණා. අරහත් ඵලය සාක්ෂාත් කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බද්දිය කියන මහරහතන් වහන්සේ දැන් ගහක් යට ඉන්නවා. එන්නකොට මේ පුදුමාකාර සැපයක් දැනෙනවා හිතට. මේ කරදරයක් නැතුව ගස් සෙවණකට ගිහිල්ලා නිදහස ඉන්නකොට පුදුම සැපයක් ඒ විරාගී සුවයත් එක්ක එනවා. එතකොට ඒ එහෙම ආවයින් පස්සේ දැන් අර මේ බද්දිය කියන ස්වාමීන් වහන්සේ අහෝ සැපයි කිය තමයි ඉන්නේ. එතකොට අලුත පැවිදිච්ච ස්වාමීන් වහන්සේලා කතා වුණා කියනවා මේනම් මේ රජකම මතක් කළා, රජකම සිහි කර කර ඉන්නේ ඇති කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ එන්න කියලා ඉවරලා ඇහුවා මේ බද්දිය භික්ෂුව මොකද මේ අහෝ සැපයි කියනවා කියලා කියන්නේ? පරණ රජකම මතක් කළාද කියලා අහනවා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මං ඒ රාජධානියේදී අන්තපුරේ වටේටම සේනාවක් දාලා හිටියා කියනවා. රාජධානිය වටේට මුරකාවල් දාලා මේ විදිහට හිටියා. හැබැයි මං හිටියේ බයෙන් තැති ගැනීමෙන්, කිසි නිදහසකින් නෙවෙයි, බයෙන් තැති ගැනීමෙන් හිටියේ කියලා. එතකොට මේ අද මං මේ ඔක්කොම අතහැරලා ඉවරලා මේ ගහක් යටට ගියයින් පස්සේ පුදුමාකාර සැපයක් තියෙනේ, ඒ සුවේ සිහි කරගෙන මං මේ සිහි කරන්නේ කියලා කිව්වා. එතකොට බලන්න මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පහළ වුණයින් පස්සේ ගිහි ජීවිතය අතහැරලා ඒ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා තමන්ගේ ජීවිතයට යහපත ඇති කරගන්න බොහෝ දෙනාට අවස්ථාව සැලසුණා. එතකොට බ්‍රාහ්මණවරු බොහෝ දෙනෙක් මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා පැවිදි වෙලා තමන්ගේ ජීවිතයට යහපත උදා කරගත්තා. ඒ වගේම මේ වෙළඳ කුලයේ අය, ශුද්‍ර කුලයේ අය පැවිදි වෙලා ජීවිතයට යහපත උදා කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සුනීත, සෝපාක වගේ අයත් පැවිදි වුණා. එතකොට ඒ සමාජයේ පිළිකුල් කරපු අය දැන් අර සුනීත යද්දී දැන් අර මේ වසුරු කඳ අරගෙන යද්දී බෙල් එකක් හොල්ල හොල්ල යන්නේ. එතකොට ඒ බෙල් එක ඇහෙන ප්‍රමාණය එනකොට දන්නවා මිනිස්සු මෙන්න මේ අසුබ ලකුණක් කියලා ඉවරලා මිනිස්සු ඒ පාර මගහැරලා යනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පාර යද්දී දැන් මෙයා කානුවකට බැහැලා ඉන්නවා හැංගිලා. එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා කියනවා මෙන්න මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. ඉතින් ඒ
බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා සුළු කාලෙකින් අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වුණයින් පස්සේ මහා බ්‍රහ්මයා සක්දෙවිඳුන් ඇතුළු මේ දිව්‍ය පිරිස දසදහසක් ලෝක ධාතුළු දෙවිවරු ඔක්කොම ඇවිල්ලා අර පුංචි රහතන් වහන්සේට වන්දනා කරමින් කියන ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්සේ නමක් කියලා මේ විදිහට වන්දනා කරනවා. එතකොට බලන්න මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ මොකෙන්ද? මේ හිතේ තිබ්බ රාග දේශ මොහ දුරු කරලා ඒ නිකලෙස් භාවයට පත් වෙලා දෙවි බඹුන්ගේ වන්දනාවට සුදුසු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ විදියට ඒ හැම කුලයකින්ම ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇතුළු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ නොඑක අවස්ථාවලදී දේශනා කරනවා මේ එක එක ගංගා වලින් එනවා කිව වතුර. ඒ ඇවිල්ලා මේ මහා සාගරයට එනවා. මහා සාගරයට ආවයින් පස්සේ මොන රසින් යුක්තයිද? ලවණ රසයෙන් යුක්තයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයත් ඒ වගේ කියලා. බුද්ධ ශාසනයට නොයේ කුල වලින් එනවා. ඒ අය ආවයින් පස්සේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා අර පක්ෂීන් නානා වර්ණයෙන් යුක්ත පක්ෂීන් හතර දෙනා බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොන පාට හැරුණද? සුදු පැහැයට හැරුණා වගේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණයින් පස්සේ නොයේ කුලවලින් ඇවිල්ලා ඒ අය හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි යම් හේකින් තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙරම අනවි සම්බුද්ධත්ව වූ බෝධිසත්ව වූයේ මහත් වූ අසූචි පර්වතයක් මුදුනේ අසූචි නොතැවරමින් සක්මන් කරමින් සිටිනවා දැක්කා. මහා අසූචි පර්වතයක් තියෙනවා. ඒ අසූචි පර්වතයේ සක්මන් කරනවා. හැබැයි අසූචි ගෑවෙනවද? අසූචි ගෑවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභී භික්කවේ තථාගතෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානාපච්චේ බේසජ්ජ පරික්කාරාණං. බුදුරජාණන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ආදිය ලැබෙනවා. එතකොට ඒවා එක එක අය ඇවිල්ලා රජවරු ඇවිල්ලා ගිලම්පස බෙහෙත් පිරිකර දානි පූජ කරනවා. ඊළඟට නොයෙක් මේ බ්‍රාහ්මණවරු ආදී අය බෙහෙත් පිරිකර ආදී දේවල් පූජ කරනවා. ගිලම්පස පූජ කරනවා. සේනාසන පූජ කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ දේවල් ලැබුණට තථාගතයන් වහන්සේ සිව්පසයට නොඇලි මුසපත් නොවි නොබැසගෙන ආදීනව දකිමින් ප්‍රඥාවෙන් යුතුව නොවැළමින් පරිහරණය කරනවා. අන්න ඒ සිහින ඒකින් ඒ සිහින ඒ විදියට දැක්කා කියලා බුදුරජාණන් වහන්සේ ඒකේ අර්ථයයි කියලා දේශනා කරනවා. එතකොට පින්වත්නි ඒක බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච පුදුම සහගත දෙයක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ රාගදේශ මොහ දුරු කරා. නිකලෙස් කෙනෙක් බවට පත් වෙලා හිටියේ. එතකොට දැන් අපි හැම කෙනෙක්ම ඇහෙන් රූපයක් දැක්කයින් පස්සේ ඒ දකින රූපෙට අපේ හිත ඇදී යන ස්වභාවයක් තියෙනවා නම් අපි ඒ රූපෙට ඇලෙනවද නැද්ද? ඇලෙනවා. එතකොට කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ දැනගෙන දිවට රස දැනිලා කයට පහස දැනිලා එතකොට මේ හැම ආයතනයකින්ම අපේ හිත ඇලෙන ස්වභාවයට පත් වෙන දේවල් ඇතුළු වෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ සිතේ රාගය හටගන්නේ නැහැ. ද්වේෂය හටගන්නේ නැහැ. මෝහය හටගන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහෙන් රූප දකිනවා. එතකොට ඒ රූප දැකලා ඒ රූප කෙරේ යම්කිසි ඇල්මක් ඒ වගේම ගැටීමක් මුලා බවක් ඒ කිසිම දෙයක් හටගන්නේ නැහැ. ශබ්ද අහලා හටගන්නේ නැහැ. ගඳ සුවඳ දැනගෙන හටගන්නේ නැහැ. රස විඳලා හටගන්නේ නැහැ. පහස විඳලා හටගන්නේ නැහැ. ඒක හරියට නෙළුම් කොලේකට දිය බින්දුවක් වැටුණා. දිය බින්දුව වැටුණායින් පස්සේ නෙළුම් කොලේ හිටිනවද? නෑ. ඒ වගේ මේ හිතේ රාගදේශමෝ හටගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ චීවර බුදුරජාණන් වහන්සේට හම්බුණා. පිණ්ඩපාතේ හම්බුණා. දැන් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී සමහර දුප්පත් ගෙවල් වලට වඩිනවා. එතකොට ඒ අයට පුළුවන් ආකාරයෙන් පූජා කර කර ඉන්නේ. දැන් සමහර අවස්ථාවන් තියෙනවා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සමහර අය අනුභව කර කර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කෙනාට මේ සුළු දෙයක් හරි පූජා කරගත්තොත් ඒකේ අයට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට සමහර විට අනුභව කර කර ඉන්නකින් කොටසක් පූජා කරන්නේ. ඒ අයට ඒකින් මහා පිනක් රැස් වෙලා දෙවියන් අතර උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර විට රාජමාලිගාවට දානිට වඩිනවා. වැඩලෙවරලා
නිකලේ සිතින් වළඳනවා. හැබැයි ඒ හිතේ අමුතු ඇලීමක් හටගන්නවද? නෑ. ඊළඟට සේනාසන පරිහරණය කරනවා. බුදුරජාණන් වහන්සේට රජවරු විහාර හදලා දුන්නා. සඳුන් වලින් ආරාම හදලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ කුටි වැඩ ඉන්නවා. හැබැයි හිත ඇලෙන්නේ නෑ. සුවිමුත්ති චිත්තෝ භගවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ මනාකොට ඒ රාගදේශ මොහ වලින් නිදහස් වෙලා ඒ කිසි තැනක හිත ඇලෙන්නේ නෑ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ විහාරය අතහැරලා වෙන එකට යද්දි නිදහසින් වඩිනවා. එතකොට කිසි ඇලීමක් හටගන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ආදී දේවල් පාවිච්චි කරා. එතකොට ඒ තථාගතයන් වහන්සේ ඒ සිව්පසයට නොඇලී හිටියා. එතකොට ඒ කිසි දෙයකට බුදුරජාණන් වහන්සේ ඇලුනේ නෑ. ඊළඟට ඒවට මුසපත් උනේත් නෑ. දැන් සාමාන්‍ය කෙනෙක්ට ගොඩාක් දේවල් හම්බ වුණොත් එහෙම යා ඒකෙන් මුසපත් වෙනවද නැද්ද? මුසපත් වෙනවා. දැන් සල්ලි නැති කෙනෙක්ට ගොඩාක් සල්ලි හම්බ වුණොත් මොකද වෙන්නේ? එයා ඒකෙන් මුසපත් වෙනවා. සමහරට ඒකෙන් මෙයා විනාශ වෙනවා. ඊළඟට ගෙවල් දොරවල් තියෙන්නේ නැති කෙනෙක්ට එයා ඒක ගොඩාක් මහන්සිලා හදා ගන්නවා. එතකොට එයා ඒකෙන් මුසපත් වෙනවා. ඊළඟට වාහනයක් නැති කෙනෙක් වාහනයක් ගන්නවා. ඒ හැමදේම අපේ ජීවිතේ පුරාවටම අපි හැමතිස්සෙම මුසපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුසපත් වෙන්නේ නැහැ. ඊළඟට ඒ සිව්පසයට ඇලෙන්නේ නැහැ. ඊළඟට අපිට හැම දෙයක්ම හම්බුණයින් පස්සේ සාමාන්‍ය කෙලෙස් ස්වභාවය තමයි ඒකේ හිත බැස ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ හිත ඒ කිසි දෙයක බැසගන්නේ නැහැ. ඊළඟට ආදීනව දකිමින් ප්‍රඥාවෙන් යුක්තව නොයැලෙමින් ඒව පරිහරණය කරනවා. එතකොට ඒ දේවල් පරිහරණය කරන්නේ නැතුව ඉන්නේ. හැබැයි පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් ප්‍රඥාවෙන් යුක්තව නොයැලෙමින් යුක්තව තමයි පරිහරණය කරන්නේ. දැන් අපි පරිහරණය කරන දේවල් එහෙමද පරිහරණය කරන්නේ? නැහැ නේ. දැන් අපි ආදීනව දන්නේ. එතකොට ඊළඟට ඒවට නොඇල්මෙන් නෙමෙයි පාවිච්චි කරන්නේ. එතකොට අපි ඇල්මෙන් ඒ වගේම ආදීනව නොදකිමින් තමයි පාවිච්චි කරන්නේ. දැන් එතකොට අපි හිතමු අපිට හොඳ මොකක් හරි වාහනයක් හරි මොකක් හරි තියෙනවා. එතකොට දැන් අපි ඒකේ ආදීනව හරි ඒකේ ස්වභාවය හරි දන්නේ නැතුව පාවිච්චි කරනවා. ඔන්න එතකොට අලුතින් ගත්ත හොඳම වාහනේ එක සැරේම හැප්පෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතේට විශාල දුකක් හට ගන්නවා. එතකොට කලින් කෙනෙක් හිතලා තිබ්බනම් මේක ඕන වෙලාවක හැප්පෙන්න පුළුවන්. නැත්තම් මේකේ ස්වභාවය දැන් හැමදාම දැන් නිත්‍ය දෙයක් ලෝකේ නැහෙනේ නේ. දැන් ලෝකේ මේ හදලා තියෙන දේවල් වලින් විනාශ වෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මහා සාගරේ පවා හිඳිලා යන කාලයක් එනවා. මේ පෘථිවියේ පවා අලු වෙලා සුන්නත් දූලි වෙලා යන කාලයක් එනවා කිව්වා. එතකොට දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබ්බ ගොඩ නැගිලි දැන් තියෙනවද? මුකුත් නැහැ. එතකොට දැන් තියෙන ගොඩ නැගිලි තව අවුරුදු 100ක් 200ක් යනකොට තියෙද? නැහැ. එතකොට මේ ලෝකයේ ස්වභාවය තමයි හැමතිස්සෙම වෙනස් වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. එතකොට දැන් අපිට අර දේවල් කෙරෙහි ඇල්මක් තියෙන හින්දා තමයි දුක හටගන්නේ. එතකොට මේ දේවල් වල ඇත්ත ස්වභාවය අපිට අවබෝධ වෙච්ච දවසට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ඇත්ත ස්වභාවය දැනගත් අවබෝධ වුණයින් පස්සේ මේ දුකෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි අද ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ දේශනාවක් ඉගෙන ගත්තා. ඒ දේශනාවේ නම මහා සුපින සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බෝස සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම ඒ බෝසතාණන් වහන්සේ දැක්ක සිහිනයන් ගැන. ඉතින් අපි ඊටාම මේ චිත්ත ප්‍රසාදයක් ඇති කර ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ගැන. මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබෙන්නේ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබෙන්නේ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා නිවනට වැඩියේ රහතන් වහන්සේලා තමයි අපට සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබෙන්නේ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ නිවන් පිණිස දේශනා කොට වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ඒ ධර්මයන් තමයි පුරුදු කරන්න තියෙන්නේ. එතකොට යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාළ ඔය උතුම් ධර්මයන් පුරුදු කරගෙන මේ ජාති ජරා මරණ වලින් ඒ කෙනාට නිදහස් වෙන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ පින්වත් හැමදෙනාම කල්පනා කරගන්න අද දිනේ ඒ ධර්ම දානමය වශයෙන්ුත් ඒ වගේම ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත් තමන්ගේ ජීවිතේට බොහෝ කාලයක් යහපත සැපේ පිණිස උපකාර වන උතුම් පුණ්‍ය ධර්මයන් එක් රැස් කරගත්තා.
එතකොට අපේ මේ දුර්ලභව ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඒ උතුම් ධර්මයේ ටික ටික පුරුදු කරන්න ඒකේ ඇයට මෙලව යහපත පිණිසත් පවතිනවා. ඒ වගේම පරලව ඉපදුනයින් පස්සේ පරලව ජීවිතයේ සැපේ පිණිසත් ඒක උපකාර වෙනවා. එතකොට දැන් මේ පින්වත් පිරිසට සතුටු වෙන්න පුළුවන් කවදා හරි Taman මේ වයසට ගිහිල්ලා හරි මැරිලා යන මොහොතකදී මේ වගේ පින්කම් කරයින් පස්සේ අපේ ජීවිතේට පින ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉද නන්දති පෙච්ච නන්දති. එතකොට කතපුඤ්ඤෝභියත් නන්දි පින් කරපු කෙනා මේ ජීවිතේ සතුටු වෙනවා කියලා කිව්වා. ඒ වගේම මැරිලා ගිහිල්ලා පරලව සුගතියක ඉපදිලා සතුටු වෙනවා කියලා කිව්වා. එතකොට යම් කෙනෙක් බැරුණොත් එහෙම හොඳ දේවල් කරගන්න එයාගේ ජීවිතේට ගොඩාක් පවුණම් කරගෙන තියෙන්නේ. එතකොට එයාට සැපවත් ජීවිතයක් කරා යන්න ලැබෙයිද? නෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරා පිනෙන් තමයි සැප විපාක ලැබලා දෙන්නේ කියලා. එතකොට මේ හැම දිනම කල්පනා කරා තමන්ගේ ජීවිතේට පිනක් රැස් කරගන්න අදහසින් තමයි මේ දේවල් කරේ. එතකොට මේ අයගේ ජීවිතේට බොහෝ යහපත පිණිස රැස් වෙන පිනක් රැස් වුණා. ඉතින් මේ අයට සතුටු වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේට මෙලව පරලව යහපත පිණිස උපකාර වෙන උතුම් පුණ්‍ය ධර්මයන් එක් රැස් කරගන්න ලැබීම ගැන. ඉතින් හැම දිනම අද දිනේ මේ පින්වත් හැම දිනම රැස් කළ සීලූම් පුණ්‍ය ධර්මයන් හැම දිනාටම උපකාර වීමෙන් මේ ජාති ජරා මරණ ආදී සියලු දුක් වලින් නිදහස් වෙන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ නිදහස් වෙන්නට මේ රැස් කරන සෑම පිනක්ම හැම දිනාටම එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දිනේ අසිරිමත් දම්සක ධර්මදේශනය සඳහා දායකත්වයේ දරන්නේ පරලෝ සැපත් මාකවිතගේ නන්දාවති මෑණියන්ට සහ ජනක චමින්ද මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, ඒ වගේම ජගත් චන්දන සටන් කලා ගුරුකුලයේ උපදේශක පින්වත් ජගත් චන්දන මහත්මයා ඇතුළු පින්වත් පිරිස විසින් තමයි අද දිනේ මේ අසිරිමත් දම්සක ධර්මදේශනාවට දායකත්වයේ දරන්නේ. ඉතින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණීන් සැපයෙන් බලෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණය මේ පින්වත් හැම දිනාටම ලැබෙත්වා. දෙවියෝද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ජගත් චන්දන මහත්මා නමින් මීට වසර 4කට පෙර මිය පරලෝ සැපත් මාකවිතගේ නන්දාවති මෑණියන්ටත්, ජගත් චන්දන සටන් කලා ගුරුකුලයේ ලේකම්ව සිටි පරලෝ සැපත් ජනක චමින්ද මහත්මාටද, සටන් ගුරුකුලයේ සියලු සාමාජිකයන් නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් පරලෝ ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සා. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන ඒ ජගත් චන්දන මහත්මයා ඇතුළු සමාජිකයන් සියලුම දෙනාටත්, ඒ අයගේ පවුල්වල සිටින සියලුම දෙනාටත්, ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටත්, සහභාගී වූ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායස සම්පත් සැලසේවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීළු පින් උපකාර වෙත්වා. සාදු සාදු සා. රැස් කළ සීළුම් පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සීළු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික උපාසක පින්නතුන් ඇතුළු හැම දිනාට මේ පින් අනුමෝදන් වීමෙන් මේ ගෞතම බුදුසසුන තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සා. රැස් කළ සීලූම් පුණ්‍ය ධර්මයන් අද දින අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන පින්වත් ජගත් චන්දන මහත්මා ඇතුළු සීලු දෙනාටත්, පවුල්වල සීලු දෙනාටත්, ඥාතීන්ටත්, හිතවතුන් සීලු දෙනාටත් ධර්ම දේශනය සඳහා සහභාගී වුණු පින්වත් හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කළ සීලු පින්නතුන්ටත්, ලෝවාසී සීලූම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ වන සීලු පින්නතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
මේ සීලු පින් උපකාර වෙත්වා සාදු සාදු සා හැම දිනාටම තිරුවන් සරණයි සුපින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා ඔබ හොඳින් ශ්‍රවණය කරන්නට ඇති භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ඒ උතුම් ධර්ම කාරණා මම ඔබට පෙරත් සඳහන් කළ විදිහටම සර්වකාලීනයි අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් ඒවා සියල්ල සනාථ කරනා වූ කාරණා බවට පත් වෙනවා අපිට අනුකම්පා පිණිස මේ උතුම් ධර්ම කාරණා අපිට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අප පුණ්‍ය අනුමෝදනා කරමු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවායි අප ප්‍රාර්ථනා කරමු සාදු 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 සියලු දානයන් අතර අග්‍ර දානයයි ධර්ම දානයයි ඒ උතුම් ධර්ම දානීය පින්කම සිදු කරගත් අද මැදිරියට පැමිණි අසිරිමත් තම්සක ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දක්වන මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සුපින්නතුනි රූපවාහිනී මාත්‍යේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත කිනා අසිරිමත් තම්සක ධර්ම දේශනා වැඩසටහන අප නිම කරන්නටයි සූදානම් වෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනියත් TNL නාලිකාවත් එක්ව ගිනා සමගාමී විකාශයත් මෙතිකින් නිමවටපත් වෙනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 19ද පියෝ TV ඔස්සේ නාලිකාංක 99ද www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.